අයිබෝන් කියලා විසාඩ් YouTube channel එකේ ඊළඟ episode එකට ඔගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම web security ත් එක්ක සම්බන්ධ පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙනම් අද කතා කරමු web නැත්නම් web application firewall සහ proxy servers ගැන. මුලින්ම firewall එක කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කතා කරමු. Firewall එක කියන්නේ system එක unauthorized access වලින් අපේ internal private network එක ආරක්ෂා කරන්න තියෙන. එතකොට ඔයගොල්ලෝ මේ උදාහරණේ පේනවා ඉන්ටර්නෙට් එක තියෙනවා ඊට පස්සේ ෆයර්වෝල් එක තියෙනවා ඊට පස්සේ අපේ ප්‍රයිවට් නෙට්වර්ක් එක තියෙනවා එතකොට ෆයර්වෝල් එකෙන් අපේ ප්‍රයිවට් නෙට්වර්ක් එකට එන ට්‍රැෆික් ෆිල්ටර් කරනවා එතකොට ඉන්ටර්නෙට් එකෙන් අපේ ප්‍රයිවට් නෙට්වර්ක් එක ආරක්ෂා කරනවා ෆයර්වෝල් එක විසින් එතකොට මේ ෆයර්වෝල් ගත්තට පස්සේ ඒකේ එක එක වර්ග තියෙනවා ඔයගොල්ලෝ දන්නවා OSI මොඩල් එකේ ලේයර් 4 සහ ලේයර් 3 වල වැඩ කරන ෆයර්වෝල්ස් තියෙනවා ඒ ෆයර්වෝල්ස් වල පුළුවන් අපේ හෝමාරු වෙන data packets වල IP address port use කරලා data packet filter කරන්න. එතකොට අවශ්‍ය packet විතරයි අපි ෆයර්වෝල් එක ඇතුලේ යන්න අවසර දෙන්නේ. එතනදී අපි පාවිච්චි කරනවා ACL එහෙම නැත්නම් access control list කියලා එකක්. ඒ access control list එකට අපිට දෙන්න පුළුවන් මෙන්න මේ IP එකෙන් මෙන්න මේ port එකෙන් ආපු එකට මේ පැත්තට යන්න පුළුවන් මේ වගේ IPs වලින් එනවට යන්න බෑ කියලා. අන්නේම අපිට ඕන විදිහට අපිට configure කරගන්න පුළුවන්. ඊට පස්සේ proxy servers ගැන පොඩ්ඩක් කතා කරමු. ඔයගොල්ලෝ කොහේ හරි organization එකකට ගිහිල්ලා internet යන උනුවට පස්සේ සමහර ලාවට ඔයගොල්ලන්ගේ computer එකේ proxy settings ඔයගොල්ලන්ට වෙනස් කරගන්න වෙනවා. ඔයගොල්ලන්ට browser එකේ මෙහෙම ගිහිල්ලා settings වලට ගිහිල්ලා ඒ settings වල ඔයගොල්ලන්ට proxy settings කියලා search කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට Windows වල proxy settings set කරගන්න window එක නා එතනින් ඔයාලට LAN setting වලින් ගිහිල්ලා මෙතන තියෙනවා user proxy server for your LAN කියලා. එතන click කරාට පස්සේ ඔයාලට IP address එකයි port එකයි දෙන්න පුළුවන්. අන්න එහෙම දීලා ඔයාලට proxy server එක set කරගන්න පුළුවන් ඔයාලගේ machine එකට. එහෙම කරන්න වෙන හේතුව තමයි ඒ organization එක proxy server එකක් use කරනවා. එතනදී host computers. ඒ කියන්නේ අපි internet එකට connect වෙන්නේ ඔය proxy server එක හරහා. ඒ කියන්නේ අපිට කෙලින්ම internet access කරන්න බෑ. එහෙම proxy server එකක් use කරන්න හේතු ගණනාවක් තියෙනවා. එතනදී වැදගත්ම දේ තමයි security කියන එක. අපි proxy server එකක් use කරනකොට අපේ private addresses එළිය කට්ටියට පේන්නේ නැහැ. ඒ කියන්නේ අපි web server එකට request එකක් යවනකොට ඒක අපේ private address එකෙන් යවුවා කියලා නෙමෙයි පෙන්වන්නේ. එතකොට එතනදී පෙන්වන්නේ අපේ proxy server එකේ IP එකකින් මෙන්න මේ request එක send කරා කියලා. ඒ වගේම proxy server එකට එක එක IPs දෙන්න පුළුවන්. ඕනනම් time එකට IPs වෙනස් වෙන්න දෙන්න පුළුවන්. එතකොට ඇත්තටම sender ගේ IP එක හොයාගන්න සෑහෙන අමාරු වෙනවා. ඕගොල්ලෝ අහලා තියෙනවා tor browser එක ගැන, onion routing ගැන. අන්නේ onion routing වලදී වෙන්නේ ඔන්න ඔය වගේ වැඩක්. ඕගලන්ට tor browser එක, ඒ වගේම onion routing ගැන දැනගන්න ඕන නම් බලලා comment section එකේ දාන්න. ඒ වගේම proxy server එක caching system එකක් තියෙනවා. ආ හිතන්නවා මොකක්ද වෙබ්සයිට් එකේ ගිහිලා මොකක්ද ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න. එතකොට ඔය caching system එකෙන් වෙන්නේ ඔයා යන වෙබ්සයිට් එකයි ඒ ඩවුන්ලෝඩ් කරපු data එයා cache එකේ තියාගන්නවා. එතකොට ඔයාගේ organization එකේ ඉන්න තව කවුරු හරි ඒ link එකටම ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරන්න හැදුවොත් ඇත්තටම proxy server එක ළඟ ඒ data තියෙන හින්දා proxy server එකේ cache එකෙන් තමයි ඒ data ගෙනල්ලා දෙන්නේ. එතකොට ඒ අදාළ වෙබ් සර්වර් එකට ගිහිල්ලා අරගෙන එනවට වඩා ෆාස්ට්. මොකද data තියෙන්නේ අපි ළඟම. අන්න ඒකින්ද proxy server එකක් use කරනකොට අපේ organization එකේ data ඒ වගේම bandwidth එක ඉතුරු වෙනවා. ඒ වගේම proxy server එකක් use කරනකොට proxy server එකට connect කරලා තියෙන host machine වල traffic analyze කරන්න පුළුවන්. ඒ කියන්නේ host machine වලින් access කරන websites මොනවද කියලා analyze කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා proxy server එකට connect කරලා ඉන්නවනම් ඔයා යන site ඔක්කොම proxy server එකේ save වෙලා තියෙනවා. ඊට අමතරව අපිට proxy server එකක් VPN එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ example එකකට ගන්න government එක YouTube block කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් proxy server එකක් US වල. ඔයගොල්ලෝ හිතන්නේ AWS server එක දාලා ඔයගොල්ලන්ගේ machine එකේ proxy settings ඒ proxy server එකේ IP එක දාලා configure කරගත්තට පස්සේ ඔයාලට internet access කරන්න පුළුවන්. ඒ වගේම YouTube access කරන්න පුළුවන්. මොකද government එක ඒ proxy server එකේ IP එක block නොකරන තාක්කල් ඔයාලට ඒ proxy server එක හරහා ගිහිල්ලා YouTube access කරන්න පුළුවන්. මොකද ඒ proxy server එකට YouTube access ගන්න ප්‍රශ්න නැති හින්දා. ඔයගලන්ට VPN ගැන වැඩිදුර දැනගන්න ඕන නම් පල්ලෙහා comment section එකේ දාන්න. එතකොට ඔය client side එකේ තියෙන proxy servers අපි කතා කරන forward proxy servers කියලා. එතකොට එතනදී වෙන්නේ අපේ host machine ඔය proxy server එක හරහා තමයි internet එකට connect වෙන්නේ. ඒ වගේම ඕගොල්ලෝ හැලදී web services ගැන web services කියන්නේ internet එකේ service එකක් දෙන්න පුළුවන් ඕනම application එකක්.
ඒ වෙබ් සර්විස් වල ආරක්ෂාවටත් අපි මේ proxy servers use කරනවා. එතනදී proxy servers වල අපි කියන්නේ reverse proxies කියලා. එතනදී වෙන්නේ client ගෙන් යන request එක කෙලින්ම අපේ web application එකට යන්නේ. web application එකට යන්න කලින් අපේ proxy server එක ඉදගෙන ඒ IPs filter කරලා අදාළ IPs විතරයි අපේ web service එකට pass කරන්නේ. එතනදී IP mapping එකක් උනත් වෙන්න පුළුවන්. ඇත්තටම web application firewall එකකින් HTTP flat, slow loris, OWASP top 10 attacks වගේ attacks අඳුනගෙන ඒ attacks වලින් අපේ web application එක protect කරන්නේ. ඇත්තටම මෙතනදී මම කලින් කතා කරා වගේ layer 4, layer 3 firewalls වගේ නෙමෙයි. ඊට වඩා intelligence විදියට මේවට වැඩ ගන්න පුළුවන්. එතනදී අපි කතා කරනවා stateful inspection සහ stateless inspection කියලා කොටස් දෙකක්. අර කලින් මම කතා කරපු layer 3, layer 4 firewalls වලදී ගොඩක් වෙලාවට වෙන්නේ packet filtering. එතනදී packet එකේ headers තමයි ඒගොල්ලෝ චෙක් කරන්නේ. ඇත්තටම ඒ firewalls stateless. ඒ කියන්නේ individual packet තමයි filter කරන්නේ. එතකොට web application firewall වලට එනකොට ඒව වැඩ කරන්නේ stateful විදිහට. එතනදී එක packet එකෙන් packet එක අරගෙන බලන වෙනකොට packet ඔක්කොම අරගෙන big picture එකක් විදිහට තමයි බලන්නේ. එතකොට අපේ web application firewall එකට මම අර කලින් කියපු attacks අඳුනගන්න ලේසි. ඒ වුණාට stateful inspection එකක් යනකොට පොඩ්ඩක් එක slow වෙනවා. මොකද packet ගොඩක් අරගෙන ඒක process කරන්න ටිකක් time එක යනවා. එතකොට web application firewall වලට උදාහරණ ගත්තට පස්සේ ඔයගොල්ලෝ Apache use කරනවා නම් ඒකේ mod security කියලා plugin එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒක use කරන්න පුළුවන්. එතකොට ඒක ඔයගොල්ලන්ගේ web එක විදිහට වැඩ කරනවා. ඒ වගේම engine x එකේ web application firewall එකක් තියෙනවා. ඒත් එක්කම AWS, Azure, Google, Cloudflare, cloud service providers ලගේ web application firewalls තියෙනවා. අපිට ඒව සල්ලි දීලා ඒගොල්ලෙන් ගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඔයගලන්ට web application firewall ගැන හොඳ idea එකක් එන්න ඇති කියලා. ඒ වගේම කියන්න ඕන ඔයගලන්ට ඔයගලගේ organization එකට firewall එක install කරගන්න ඕන නම් ඔයගලන්ට ඒක ඉතාම සරලව කරන විදිහ මම කියලා දෙන්නම්. ඔයගොල්ලෝ network port දෙකක් තියෙන network card එකක් ගන්න අරගෙන open sense නැත්නම් pf sense වගේ open source firewall softwares තියෙනවා. ඒ software එක ඔයගලට use කරන්න පුළුවන්. ඔයගොල්ලෝ open sense වගේ එකක් ගත්තට පස්සේ ඒක pre-BSD OS එක උඩ හදපු OS එකක්. ඒක ඔයගලන්ට ඔයගලගේ machine එකේ install කරන්න පුළුවන්. ඒක virtual machine එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒක configure කරගන්න පුළුවන් ඔයගලගේ internal network එක. ඊට පස්සේ external network එක කොහොමද වැඩ කරන්නේ? ඒ දේවල් ඉතාම සරලව ඒකේ configure කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඔයගලගේ firewall එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලගේ proxy server එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම network monitoring system එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔය දේවල් ඔක්කොම ඒ වගේ open source solution එකකින් ඔයගලට කරගන්න පුළුවන්. ඒ දේවල් කරන විදිය ඒ වගේම example ඕන නම් ඔයගොල්ලෝ අපේ comment section එකේ දාන්න. ඒ වගේම අපේ Facebook page එකට කියන්න. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ proxy servers, reverse proxies, ඊට පස්සේ web application firewalls ඔය දේවල් ගැන හොඳ idea එකක් එන්නේ නැති කියලා. එහෙනම් අදට මං ගිහින් ඉන්නම් wizard වලින් මම තාරක.